안녕하세요. 마마 코리아노 바샤 오퍼데이스가 삼팟 모티. 마마 아우르도 에코라 키타라 키타 파세. 코리안 바샤 오에 우간나 구루레 키티라 팔라베니 바타오타 아담 오피 마게 기누마타 비디오 약다노. 에코라 헤투어 위바겔리에프 사하 리안나 발아포르트윈 시티나 코리아노 바샤 오타 알마컬라 코리아노 라키아 시히나 다키나 다루오 메이베나 코라 마나시코 카다 웨틀레이노. ඒකට හේතුව තමයි මේ කඩයිම් ලකුණු ප්‍රමාණය ලකුණු 160ක් වෙච්ච එක ලකුණු 160ක් වෙච්ච එක සමහර දරුවෝ මම දැක්කා FB එකට ගිහලා HRD එකට බයිනෝ සමහර දරුවෝ මම දැක්කා ඇඩ්මිෂන් ගනිපු සල්ලි අපරාධේ කියලා හැබැයි ඉතින් මේක හරියට තේරුම් ගත්ත දරුවෝ අවුරුදු Deka tu nak duk kindel hari mega mana yang na suda na bicara ruwet godak kina. Hebe me meteni terum gan non. Mama deka pu deyak tamai. Mama deka pu deyak tamai. Korean ni bagi kina rally hede no kaleng kale ta. Ane rally weladi gasa agi na apu aya. Korea awata yan na apu aya. Korean ni bagi lian na apu aya ne yan na ආපු අය කොරියෙන් යන්න ආපු අයට මේක හරි ප්‍රශ්නයක් මොකද ලකුණු මට්ටම එයාලා එන්නේ කොරියෙන් යන්න කොරියෙන් යන්න කොරියෙන් විභාගේ ලියන්න එන්න එපා කොරියෙන් භාෂාව ඉගෙනගෙන විභාගේ සමත් වෙලා කොරියාවට යන්න ඔන්න ඔය පාරවල් දෙකයි කොරියාවට යන්න ඒ කියන්නේ කොරියාවට යන්න නම් විභාගේ සමත් විය යුතුයි කියන එක එක තැනක ඊළඟට මේ කඩේම් ලකුණු පිළිබඳ තියෙන ප්‍රශ්නේ එතන මම හොඳම දෙයක් කියන්නම් මගේ මේක අවුරුදු 11ක අධ්‍යයනුත් එක්ක මම මගේ විභාගේ පාස් වෙච්ච දරුවෝ හැම කෙනෙක්ම මගෙන් අහනවා සර් මට 110යි ස්කිල් එකට එන්නද සර් මට 130යි ස්කිල් එකට එන්නද මම ඒ වෙලේ කිව්වා අපේ දරුවන්ට මතක ඇති 150ට උඩින් 40ට නම් අඩුයි 40 කියන්නේ මගේ අන්තිම ගාන ඒකත් නෙවෙයි මගේ ගාන 155 හෝ 50 හැබැයි මේ මගේ ගානටත් වඩා උඩින් 160 වුණා මම කිව්වේ මට කියන්න පුළුවන් මම 150 කිව් 60 කිව්වයි කියලා මම නෑ මම කිව්වේ 150ට වැඩි 150 හෝ 55 මම කිව්වේ 60 කිව්වේ නෑ හැබැයි ඉතින් මේ සැරේ 160ටත් ගියා ඔයාලා දන්නවද කොරියාවේ වැඩියෙන්ම රැකියා වේකසි ලැබෙන වියට්නාමේ අපිට වඩා ලකුණු උඩින් ඉන්නේ ගාණ කියන්න බෑ මොකද මම නිවර්දිව ගාණ මේ වෙනකොට දන්නේ නැති හින්දා අපට වඩා කොරියාවට රැකියා ලැබෙන පිලිපීනෙත් මීට වඩා වැඩි මම දන්න තරමට නේපාලෙත් සමහරට වැඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වැඩි වෙන්න හේතුව ළමයින්ට කියන්නේ නැතුව මාස 6ේ පාඨමාලා මාස 5ේ පාඨමාලා අපෙන් 20000යි ඔයාගෙන් 5000යි පාඨමාලා ඔන්න ඔය පාඨමාලා ටික තමයි මේ දරුවා අනාථ කරන්නේ. කොරියන් භාෂාවේ ඉගෙනගෙන කොරියාව රටේ රැකියාවකට යන්න නම් මාස 18ක් ගත වෙනවා. මාස 18ක් ගත වෙනවා අවුරුද්දක්වත් පුතේ මේ විදියට ඉගෙන ගන්න ඕන මාස 3ේ පාඨමාලාවකින් පුළුවන් ලකුණු 70ක් 80ක් ගන්න දරුවෙක් හදන්න මාස 6ේ 8ේ පාඨමාලාව 6ේ පාඨමාලාවකින් පුළුවන් ලකුණු 120ක් විතර ගන්න දරුවෙක් හදන්න මාස 12කට වැඩි ඉගෙන ගත්තොත් මං හිතනවා ඒ දරුවට පුළුවන් මේ ඕනම කඩේීමක් පණි හැබැයි ඉතින් මාස 12ක් ඉගෙන ගත්තොත් කියලා කිව්වේ පන්ති ආවොත් නෙවෙයි හොඳේ පන්ති ආවට කඩින් පයින්න බෑ ඉගෙන ගන්න පන්ති ඇවිල්ලා පන්ති නෙවෙයි ඉගෙන ගන්නවා කියන්නේ දෙකක් නේ ඒක පැහැදිලි කරන්න මෙතන කාලය ගන්න ඕනේ නෑනේ පන්ති නෙවෙයි ඉගෙන ගන්නවා කියන්නේ දෙකක් ඒක හිඳ ඉගෙන ගත්තොත් පුළුවන් කඩින්ම පයින්න ගොඩක් වෙලාවට දරුවෝ මේක තෝරගන්නේ අවසාන මොහොතේ මාර්තු ඇඩ්මිෂන් නම් එනවා දෙසැම්බර් මාසේ ගුරුවරයාට කරන මම වගකීමෙන් කියනවා මම කඩිනම් පාඨමාලා මේ අවුරුද්දේ පටන් ගත්තේ නැහැ. ස්කිල් පටන් ගත්තේ නැහැ. හේතුවයි මම දැනගෙන හිටියා ලකුණු 150ට වැඩි කියලා. පටන් ගත්තාම අර 110 දරුව වෙනවා. එහෙනම් මට අර සල්ලි ටික අපහුගේ. මම එහෙම වැඩ පටන් ගන්නේ නැහැ. අනිත් එක තමයි මගේ මාස 6 පන්ති නතර කරන පන්තිත් නැහැ. මයිගාවට පන්ති ආවොත් හැබැයි ඒ පන් විභාගේ වෙනකන් ඒ දරුව මයිගාවේ ඉන්නවා. කණ්ඩායම් එකතු වෙනවා ඒ දරුව මයිගාවේ ඉන්නවා. ආයක අවුරුද්ද වෙන්න පුළුවන් අවුරුදු දෙක වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට නම් පුතේ කොරියෙන් යන්න මාස 18ක් 9ක් 12ක් ඉගෙන ගන්න
12ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ඉගෙන ගන්න. ඊට පස්සේ ඉතුරු කාලය වෛද්‍ය වාර්තා පුහුණු වීම ඒ සියල්ලත් එක්ක ඔක්කොම එකතු වෙලා රැකියා ගිවිසුම් මේකට මාස 6ක් කාලයක් යනවා. ඉතින් ওই ටික එකතු වෙන්න. හැබැයි මම මේ කතා කරන්නේ නිෂ්පාදනanse ගැන හොඳේ. දීවර දරුවෝගේ මාස 6ක් නේ අවුරුදු දීවරවල මට කාලය කියන්න බෑ. දීවර කියන්නේ සාමාන්‍ය රැකියා ප්‍රතිශතයෙන් දීවර කියන්නේ සාමාන්‍ය රැකියා ප්‍රතිශතයෙන් 100ක් පාස් වුණොත් 80ක් කොරියාවට යන 20ක් ඉතුරු වෙනවා. නිෂ්පාදනය එහෙම නෙවෙයි. නිෂ්පාදන වලටයි මේ කාලය කතා කරන්නේ. ඉතින් කිසිම දරුවෙක් මම හිතනවා මම්මුලා වෙන්න එපා මේ වෙනකොට මාස 6 මාස 5 පාඨමාලා වලට ගිහිල්ලා මොකද්ද කරන්නේ මාස 5 අකුරු ටික උගල්ලා ව්‍යාකරණ නීති කීපයක් උගල්ලා සිංහල පොත දෙනවා. එහෙම කරගන්න බෑ පුතේ. මේකත් එක බැඳිලා මේකත් එක එකතු වෙලා වැඩ කරමු. වැඩ කරොත් ප්‍රතිඵල නිර්මාණය වෙයි. වැඩ කරමු. එහෙම නැතුව කාටවත් මේක විශ්වකර්මයෝ වගේ ගුරුවරු නැහැ. ළමයාත් වැඩ කරන්න ඕන. ගුරුවරයාත් වැඩ කරන්න ඕන. දෙන්නම එකතු වෙලා කරන වැඩවල ප්‍රතිඵලය ඔයාලා කොරියාවට ගෙනියාවි. ඔයාලා කොරියාවට ගෙනියාවි. ලකුණු මට්ටම 180 වුණත් 200න් 200 වුණත් හරියට වැඩ කරන දරුවන්ට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මේක තේරුම් ගන්න නැතුව මේ කොරියානු රැකියාව වැඩසටහන තේරුම් ගන්න නැතුවට නැතුව මේකට ඇවිල්ලා අතරමං වෙච්ච දරුවෝ තමයි මේ වෙනකොට Facebook එකේ HRD එකට බයින්. HRD එකට බයින්න එපා. මොකද හේතුව HRD එක හින්දා මෝකුඩ ඉන්න ඕන දරුවෝ අද කෝටිපතිය වෙලා එච්ච තමන් කැමති වාහනයක ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙනවා. HRD එක මේක වැඩි කරන්නේ නැහැ. මේකේ තරගකාරීත්වයයි මේක වැඩි කරන්නේ. චූටිපත විට කාරණාවක් කියන තැන තව ඔයාලා. 2011 අපි ඉගෙනුවේ පුතේ අධ්‍යාපන මට්ටමින් පල්ලෙහාම හිටපු කොටසකට. ඒ හැමෝම ආවා. එත ඒ කාලේ කොරියන් පන්ති ජනප්‍රිය ආයතන කොරියන් ගුරුවරුන්ට පන්ති කරන්න ආයතන දුන්නේ නැහැ. මොකද එන කට්ටියට ඒ ආයතන කැමති නැහැ. ඒක 2013 දී ගියා අපසොසස් පෙළ ළමයි අතට. එතන ඉඳලා මේකේ තරඟේ ලස්සන නිර්මාණය වුණා. අන්නේ තමන්ගේ තරඟය මේ තරඟය තුල වැඩිපුරම ජයගෙන තින්නේ මූලික අධ්‍යාපනය නෙමෙයි. මේ පාඨමාලාවට කොච්චර කැපකිරීම කරනවද ඒ පාඨමාලාව තුල ඔයාලට ප්‍රතිඵල ලැබෙනවා. ඔයාලගේ ජීවිතේම ගොඩනගන ලක්ෂ 7කට ආසන්න වැටුපක් කවුරුවක්වත් පිනට දෙන්නේ නැහැ. මහන්සිය උත්සාහය කැපකිරීම මත වසර එකමාරක මහන්සියක ප්‍රතිඵලය අවසානයේ නෙලා ගනි සිහින රටට ගිහින් රැකියාවක් කරන්න පුළුවන්. ওই ටික තමයි මට පැහැදිලි කරන්න. කවුරු කාටවත් බැන බැන ඉන්න එපා. නිවරදි පාඨමාලා තෝරගෙන හදාරන්න. නිවරදි පාඨමාලා තෝරගෙන හදාරන්න. එච්චරයි මට ඔයාලට කියන්න තියෙන්නේ. එහෙනම් ඔයාලට කෙන් සමු ගන්නවා. බොහොම ස්තුතියි මම සම්පත් මහත්මයා.